අපේ සිනමා ඓතිහාසිය සොයා බලන්නකොට මුල් වතාවට සහ මුලින්ම තහනම් කරන ලද ලාංකික චිත්‍රපටය සිංහල චිත්‍රපටය කවරෙක්දයි සොයා බලන විට ඒ හමුවන චිත්‍රපටය ගැන තමයි මේ කතාන්දරය. වගේම පසුව දේශපාලන බලපෑම් මත රැඟුම් පාලක මණ්ඩලය අභිභවා තීරණයක් අරගෙන නිදහස් කරන චිත්‍රපටය වන්නේ මේ චිත්‍රපටය. එපමණක් නොවේ. මේ චිත්‍රපටයෙන් පසුව මේ චිත්‍රපටය සමඟ සිදු වූ කලබැගෑනිය කොයි ආකාරයට පාත්‍ර වුණාද කිව්වොත් මෙරට මුල්ම කතානාද චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් පමණක් නොනැවති ලංකාවේ මුල්ම චිත්‍රාගාරයද ගොඩනැගූ ලංකාවේ බොහෝ ස්වදේශීය කර්මාන්ත ගොඩනැගූ ව්‍යාපාරිකයෙකු වූ එස්.එම්. නායගම් සුන්දරපිල්ලේ මధుර නායගම් ශ්‍රීමාන් ශේස්ත්‍රෙන් කෙරේ කෙතරම් ඛේදජනක බවට හැඟීමකට පත් වුණාදයත් ඔහු සහ මුලින්ම චිත්‍රපට නිෂ්පාදනය මත් වුණා. එපමණක් නොවේ. තමන් විසින් ධෛර්යෙන් ගොඩනගපු චිත්‍රාගාරය පවා විකුණා දැමුවා. සිනමා ඉතිහාසයේ බොහෝ දෙනා ගැන කියද්දී නායකම්ට කර විසින්ට අත් වූ මේ ඉරණම අපි සඟවා තබනවා. නලංගන සමඟ අපි ගැන කතා කරමු. නලංගන චිත්‍රපටයට පාදක වෙන්නේ 1957 අවුරුද්දේ හින්දි භාෂාවෙන් තැදුණු හිල් ස්ටේෂන් කියන චිත්‍රපටයේ කතාන්දරය. ශක්ති සමන්තා තමයි මේ චිත්‍රපටය පාදක කරගත්තේ. හැබැයි ඒ රටේදී මේ කතාව එහෙම මහත් ආන්දෝලනයට පාත්‍ර වුණේ නැහැ. ඇයි එහෙමනම් නලංගන චිත්‍රපටයට මේ තරම් කසුකුසුවක් ඇතුනේ? මොකද නලංගන චිත්‍රපටය කිහිප වතාවක්ම මෙරට ටෙලිවිෂන් නාලිකා ඔස්සේ විකාශය වෙච්ච චිත්‍රපටයක්. කොටින්ම 1983 ජූලි කලබල සමයේ තමයි මුල් වතාවට නලංගන චිත්‍රපටය ප්‍රේක්ෂකයා හමුවට ටෙලිවිෂන් එක විකාශය කළේ. ගෙවල් වල කට්ටිය රඳවා ගන්නට චිත්‍රපටයක් හරි පෙන්වන්නේ අදහසින්. හැබැයි මොනම හේතුවක්වත් නිසාවත් නලංගන කියන්නේ ඒ කාලේ කලබගෑනියක් ඇති කළ චිත්‍රපටයක් කියලා එතකොට දැනුනේ නැහැ. ඇයි නලගනට එහෙම වෙන්නේ? නලගන චිත්‍රපටයේ පාදක වෙන්නේ නලගන වටා නලගන හැටියට උනේ ප්‍රේමා කියන නලගන වටාය ක්ලබ් ඩාන්ස කෙනෙක්. මෙතන තමයි හුටපටේ උනේ. මේ ප්‍රේමා වැඩ කරන්නේ ක්ලබ් එකේ අයිතිකාරයා විකි. මේ ක්ලබ් එකට එනවා දුර පළාතක ඉඳන් යාළුවෝ දෙන්නේ. සුනිලුත් සෑම්. සුනිල් ලෙස රඟපෑවේ රවින්ද්‍ර රූපසේන, සෑම් ලෙස රඟපෑවේ එඩී ජයමාන්. රුක්මණී දේවි තමයි ප්‍රේමා නමති නලගන්ට රඟපෑවේ. කොහොම වුණත් මේ ක්ලබ් එකේදී හම්බෙන ප්‍රේමත් සුනිල් ප්‍රේමයෙන් බැඳෙනවා. හැබැයි ක්ලබ් එකේ අයිතිකාර විකිත් ප්‍රේමාට ප්‍රේම කරනවා. ප්‍රේමාව තමන්ගේ අම්මට අඳුනලා දෙන්නටත් සුනිල් කිසිසේත්ම මැලිවන්නේ නැහැ. අම්මා මුලින් අම්මගේ අදහස තියෙන වෙන ගෑනු ළමයෙකුට දෙන, නමුත් ප්‍රේමාගේ හැසිරීම දැකලා ප්‍රේමාට එකඟ වෙනවා. කතාවක් එහෙම ඉවර වෙන්නේ නැහැනේ. විකි ප්‍රේමා ක්ලබ් ඩාන්සර් කෙනෙක් කියලා අම්මට දැනුම් දෙනවා. මිනිසා අම්මා ප්‍රේමාව සමග තියෙන විවාහයට විරුද්ධ වෙනවා. අම්මගේ ඉල්ලීම හින්දා තවත් රූමත් තරුණෙක් ලීලාත් එක්ක විවාහ වෙනවා. සුනිල්ගේ පැරණි ප්‍රේමය දැනගත්තු ලීලා සිහිවිකල් බවට පත් වෙනවා. මානසික රෝහලදී ඇයට කාරුණික හෙදියක් හම්බ වෙනවා. මේ හෙදිය තමයි අර පැරණි ක්ලබ් ඩාන්සර් වෙච්ච ප්‍රේමා. සුනිල්ට ප්‍රේමා මුණගැහෙනවත් විත්තිය දැනගත්තු ලීලාගේ උමතුව වැඩි වෙනවා. වෛද්‍යවරයා කරන්නේ ප්‍රේමාව සේවෙන් අයින් කරනවා. හැබැයි එදා ලීලාට මරණයට පත් වෙනවා. ලීලා මරණයට පත් වෙන්නේ බාල ඉන්ජෙක්ෂන් ගහලා නෙමෙයි, ලීලාගේ බේත්වලට වස කවලම් කරලා. ඒ වස කවලම් කරන්නේ විකි. මෙයින් ලීලා මැරෙනවා. මේ මිනි මැරුමට ප්‍රේමාවට චෝදනා එල්ල වෙනවා. හැබැයි අවසානයේදී ප්‍රේමාව නිදහස් වෙන විතරක් නෙමෙයි, මේ වස දුන්නේ විකි කියලත් ඔප්පු වෙනවා. අන්තිමට සුනලුත් ප්‍රේමත් එක් වෙනවා. කොමුණත් මේ චිත්‍රපටය රූපගත කරද්දීම මේ චිත්‍රපටය ගැන මහත් ආන්දෝලනයට පත්‍ර වුණා. මේ චිත්‍රපටය ගැන මෙන්න මෙහෙම 1960 ජූලි මාසේ 6 වෙනිදා මෙන්න මේ විදිහේ ප්‍රවෘත්තියක් පළ වෙනවා. මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 1960 ජූලි මාසේ 17 වෙනිදා. හැබැයි ජූලි මාසේ 6 වෙනිදා ලංකාදීප පත්‍රයේ මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් යනවා. නලංගන නමැති චිත්‍රපටයේ දුෂ්චරිතයට ජයග්‍රහණය හා සදාචාරයට පරාජයක් ලැබෙන බැව් දැක්වෙන කතා ශරීරයක් නිරූපණය කරන හේයින් සදාචාරයට හානිකර වූද බෞද්ධාගම හා ජාතික සංස්කෘතිය කෙලසන්නා වූද සිංහල ශිෂ්ටාචාරයට හා කුලචාරිත්‍රවලට පටහැනි වූද දර්ශන ඇතුළත් ජන සමාජය නොමගට පොළඹවන අසභ්‍ය චිත්‍රපටයක් හේයින්
චිත්‍රපට පරීක්ෂණය පිළිබඳ ව්‍යවස්ථා මාලාවට විරුද්ධ වූවකි. එබැවින් චිත්‍රපටයේ මහජනයාට ප්‍රදර්ශනය කිරීම තහනම් කළ යුතු බවට මණ්ඩලය තීරණය කළේ. මෙන්න මේක තමයි ප්‍රවෘත්තිය නලංගන තහනම්. හැබැයි මේ වෙලාවේදී එවකට සංස්කෘතික ඇමතිවරයා ශ්‍රී බර්නාඩ් අලුවිහාරේ මහත්මයා දේශපාලනය වුණත් ඔහු තීන්දුවක් ගන්නවා මේ චිත්‍රපටයට මැදිහත් වෙනවා. තහනමත් විවේචනයත් බල රහිත හා පල රහිත කරමින් ගාමිණී වීරගමයන් දේශීය සිනමා වංශය පළවෙනි කාණ්ඩේ ලියන පරිදි මේ චිත්‍රපටය ප්‍රදර්ශනයට අනුමැති දුන්නා. චිත්‍රපටයක් සඳහා අපේ රටේ දේශපාලකයන් ඇඟිලි ගහපු මුල්ම අවස්ථාව වෙන්නේ අයි. ඒකට දොස් කියන්නේ නෑ. මොකද රඟුම් පාලක මණ්ඩලයේ තීන්දුව පැත්තක දාලා චිත්‍රපටය තිරගත කිරීමට ඉඩ දුන්න නිසා. සිංහල සිනමා සිත්තම් නැමැති මාර්ටින් වික්‍රමසිංහන්ගේ ලිපි පෙළෙහි තිබෙනවා මෙන්න මෙහෙම කාරණාවක්. එතුමන් 1960 අගෝස්තු 7 වෙනිදා මේ චිත්‍රපටය ගැන මෙන්න මෙහෙම කියනවා. නලංගන සිනමා සිත්තම නාගරික සංස්කෘතිය විසින් හික්මවනු ලැබූ උගතුන්ට නම් අසභ්‍ය නොවේ. එහෙත් ඔවුන් අතරින් වඩාත් හොඳ උගැන්මක් ලැබුවන්ගෙන් 90 දෙනෙකුත් නලංගන සිත්තම ග්‍රාමයේ ඉහළා දකිනු ඇත. අසභ්‍ය සිනමා සිත්තමක් කලාත්මක වශයෙන් උසස් විය හැකිය. ග්‍රාම්‍ය සිනමා සිත්තම් කලාත්මක දෙයක් වශයෙන් ලබන්නේ පහත් තැනකි. හොඳ රුචිය ඇති උගත් නාගරිකයන්ගේ විනිශ්චය අනුව නලංගන ග්‍රාම්‍ය සිනමා සිත්තමකි. ගැමියෝ අසභ්‍යත්වෙහි හා ග්‍රාමයත්වෙහි වෙනස නොසලකති. ඒ වෙනස දකින්නොත් හඟින්නොත් බොහෝ කොට උගැන්මෙන් දූෂණය වූ නාගරිකයෝය. නලගන කොළඹ හා තවත් නගරයක දෙකක හැර අනිත් උප නගරවල හා ගම්නියම් ගම්බල දැකීම තහනම් කළ යුතු සිත්තම කියයි මම සිතමි. නාගරිකයන්ට අසභ්‍ය නොවූ පලියට ඒ හැමදී ගම්බලට ඇවිම ජාතියක් වශයෙන් ලාංකිකයන්ගේ විනාශයට මඟ පෑදීමකි. සිංහලයන් ඇතුළු ලාංකිකයන් රටක ගමක අතීතයක් ඇති ජාතියක් වශයෙන් තවම එකට බැඳී සිටින්නේ ගැමි ජනගායත් ඔවුන්ගේ සංස්කෘතියත් නිසාය. ගැමියන් දූෂණය කොට ඔවුන්ගේ සංස්කෘතියෙහි අංගෝපාංග සුන්බුන් කළ විට පොදු සිංහල ජනයා බටහිරෙන් එන හැම වසංගතයක් අවිචාර ලෙස කරපින්නා ගන්නා පාහරයක් කරලක් නොවෙති කිව හැකිද? මේ තමයි මාර්ටින් වික්‍රමසිංහන්ගේ මතය. ඊළඟට මේ චිත්‍රපටය සම්බන්ධයෙන් ඇති වුණු විශාලම ගැටලු වුණේ මේ වන විට අපේ රටේ බොහෝ දෙනාගේ පූර්වාදර්ශයට බවට පත්ව සිටිය රුක්මණීදී. රුක්මණිය මේ චිත්‍රපටයේ ත්‍රිකවාට ඇඳගෙන ක්ලබ් එකක නටනකොට මං ආවා කිය නටනකොට එය බොහෝ දෙනාට ප්‍රශ්නයක් වුණා. රුක්මණීව අනුගමනය කරන බොහෝ දෙනා සිටින නිසා මිනිසා රුක්මණී වගේ මේ චිත්‍රපටයේ රඟපාම ආවම ඇය මේ ආදර්ශය ගත්තාම කොයි ආකාරයෙන් වෙද්ද කියන එක තමයි ඊළඟ ගැටලුව වුණේ. රුක්මණීට ලැබී ඇති කොටස ඇයට නොගැලපේ. අන්දවා ඇති ඇඳුම් ඇයට නොගැලපේ. ඉදිරිපත් කරන නැටුම් ඇයට මදිකමකි. මේ ජයවිලාල් විලේ ගොඩ දිනමින විවේචනයේදී කරන දේ සිරල්ලේ සීල විමලයන් ලියනවා මෙන්න මෙහෙම. ලංකා චලනචිත්‍ර පුවත්පතට නලගන මගින් කර ඇති විශාල වරදක් නම් සිංහල තිරයේ අසහාය නිලිය රුක්මණී දේවි පිළිකුලට පත් කිරීමය. ඇ ජීන්ස් ඇඳ බාරකේ නටන විට අනේ රුක්මණීට කළ අපරාධයක හැටි යන සිතවිල්ල ඇතිවේ. මේක රුක්මණී දේවිය නමති අපේ මුල්ම නිලිය ගායිකාවට මුළු ජීවිත කාලය පුරාවටම බලපෑ සිදුවීමක් වෙනවා. ඇයට හැම වෙලාම රඟපාන්නට සිද්ධ වෙනේ විචාරකයන් ප්‍රේක්ෂකයන් ඇයට ලබා දුන් ප්‍රතිරූපයට හානි වෙයිදෝ නොවෙයිදෝ යන ආකාරයෙන් රඟපාන්නට. මේ නලංගන චිත්‍රපටය සම්බන්ධයෙන් ඇති වූ මතවාදය යන්නේ වගේ කම්. නලංගන චිත්‍රපටය බර්නාඩ් අලුවිහාරයේ ඇමතිවරයා විසින් චිත්‍රපටය මුදාහැරීමට අනදිනවා රඟුම් පාලක මණ්ඩලයේ සමාජිකයන්ගේ තීන්දුව අතික්‍රමණය කරලා. මේ දරුණු මේ කෙසේ වෙතත් මේ සුචරිතවාදී තීන්දුව 1960 දශකයේදී වේදිකාවේ හෝ නවකතාවේ මතුවුණ ඇතැම් ජඹුරු කාරණා සිනමාවේ ඉස්මතුණු වී සිනමාව පවුලේ මාධ්‍යයක් හැටියටම රැඳී පවතන්නට හේතුවක් වන්නට ඇති කියන එක මගේ පෞද්ගලික හැඟීම. නලගන තහනම් කරාය කියලා එයින් අතිවිශාල වාණිජ වටිනාකමක් චිත්‍රපටයට ඇතුළත් වුණෙත් නැහැ. නලගන චිත්‍රපටය සාර්ථකව තිරගත වුණා. නමුත් එය සාමාන්‍ය තිරගත කිරීමක් පමණයි. හැබැයි මේ චිත්‍රපටයේ ගීත පෙළ අතිශය ජනප්‍රිය වුණා, ඉතුරු වුණා. මේ චිත්‍රපටය කරන අවධියේදී වර්ණ චිත්‍රපටයක් හැටියට විදුර ජාතිකය නිර්මාණය කිරීමට චිත්‍රපට නිෂ්පාදක එස්.එම්. නායකම් සූදානම් වුණා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න ලෑස්ති වෙලා සිටියේ එවි නාගරාජන් මාතලන් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වගේම ශේෂා පලිහක්කාර තමයි ප්‍රධාන චරිතයට රඟපාන්නට සූදානම් වන තිබුණේ. යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියන්ගේ විසින් තමයි
එච්.එම්.ති සේරයාලා වගේ මේ තිරනාට කියලා යන්නටත් මැදිහත් වුණා. මේකට බොහෝ කලාකරුවන් රැකපවුණා. එරන්දති ලෙස්සරංග පාණ්ඩිතේ පුෂ්පාජන කොයි හැටි වෙතත් මේ නලගන චිත්‍රපටයට ආපු මතවාදවලදී අවසානයේදී එස්.එම්. නායකම් දේශීය සිනමාවේ කතානාද සිනමාවේ පියානෝ එස්.එම්. නායකම් සහ මුලින්ම මේ සිනමා කර්මාන්තයෙන් ඉවත්ව ගියා. නලගන කෙලවරු වුණේ අන්න එහෙමයි. හැබැයි පසු කාලෙක නලගන මෙරට ටෙලිවිෂන් නාලිකා ඔස්සේ 1983 වෙනකොට මෙරට ටෙලිවිෂන් නාලිකා ඔස්සේ සාමාන්‍ය හුදී ජනයා වෙත කිසිදු බෙහෙදකින් තොරව දැක ගන්නට ඉඩ සැලසුණා. මිනිසුන්ගේ ආකල්ප, මිනිසුන්ගේ සිතුවිලි, මිනිසුන්ගේ සංස්කෘතිය වෙනස් වන්නේ අන්න ඒ ආකාරයට. නලගන චිත්‍රපටය නිෂ්පාදනය කළේ එස්.එම්. නායගම් ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපට වෙනුවෙන්. එයින් පසු ශ්‍රී මුරුගන් නවකලා ලේබලය අපේ සිංහල සිනමාවේ දැක ගන්නට ලැබුණේ නැහැ. එල්.එස්. රාමචන්ද්‍රන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. චිත්‍රපටයේ දෙවස් ලිවේ පිටිපන සිල්වා ඒ හිල් ස්ටේෂන් හින්දි චිත්‍රපටය ඇසුරෙන්. කැමරා අධ්‍යක්ෂණය කළේ බී.එස්.මණි. සංස්කරණය කළේ එල්.එස්. රාමචන්ද්‍රන්. සංගීත අධ්‍යක්ෂණය කළේ ආර්. මුත්තුස්වාමි. මේ චිත්‍රපටය සඳහා ඉතමන් ඉතාම අපූරු ස්වතන්ත්‍ර ගී කිහිපයකුත් නිර්මාණය කරනු ලැබුවා. මේ චිත්‍රපටයේ මුත්තුස්වාමි මාස්ටර් නිර්මාණය කර ගී අතර හින්දි ගී තනු කිහිපයකුත් තිබෙනවා. විශේෂයෙන්ම මේ නලගන චිත්‍රපටයට පාදක වෙච්ච හිල් ස්ටේෂන් චිත්‍රපටයේ එන ගීතයක් ඇසුරෙන් තමයි ගිලුනා ශෝක ගඟේ පතුලේ හෘදේ මගේ ආර්. මුත්තුස්වාමි මාස්ටර් විසින් ගායනා කරනු ලැබුවා. ඔහුගේ සංගීතයටම ඩබ්ලිව් බෙනඩික් ප්‍රනාන්දු රචනා කළා. පුෂ්පරාණිත් හෙන්රි පෙරේරා ඇතුළු පිරිසත් ගායනා කළා. ඉස්සර කාලයේ ඉඳලා මමත් පෙරුම් පිරුවා කියන ගීතේ සරත් විමලවීර රචනා කළා. බෙනඩික් ප්‍රනාන්දු මාස්ටර් ඩබ්ලිව් බෙනඩික් ප්‍රනාන්දු රචනා කළා තවත් ගීතයක් මගේ ආලේ නෑ තව දන්නේ ඒකයි මට යන්ට කියන්නේ කියන ගීතේ ජී.එස්.බී. රාණි පෙරේරා සහ ඇන්ටනී විසින් ගායනා කරනු ලැබුවා. ඒ වගේම රුක්මණී දේවි සහ මොයිලින් බෙයිග් ගායනා කළා. පරමරමණී අපේ ආලේ කියන ගීතේ රුක්මණී දේවි බෙයිග් මාස්ටර් රචනා කළේ. ජී.එස්.බී. රාණි පෙරේරා නැවත මේ ගීතේ චිත්‍රපටයේ ගායනා කරනු ලැබුවා. බෙනඩික්ට් ප්‍රනාන්දු මාස්ටර්ගේ ගීතය පරමරමණී අපේ ආලේ කියන ගීතය. මේ රුක්මණී දේවි බෙයිග් මාස්ටර් ගායනා කරපු ගීතේ මේ චිත්‍රපටයේ තිබුණේ මැද පදවලදී මෙන්න මේ ආකාරයෙන් වෙන අන්ත කොටසේදී කිමද වෙන්නේ අනේ නොදැනේ මෙයින් මතුදා විදුලි හෙන සැඩ සුළං නොමැති තැනක ඒ මල් ගසක් මුදුනේ තනාගමු ප්‍රේම කූඩුවා අපි. රුක්මණී දේවිත් මොහෙදින් බෙක් ගායනා කළේ එහෙමයි. ඒ වගේම හොඳ දෙනා තවත් පදයක් ගායනා කරනවා. මේ ලෝකෙ මාගේ දිවිහිමිදා ඔබයි මා ප්‍රේමයේ සුහදා ඉටු වේදෝ මා සිතේ ආසා දිලේ අර තාරකා චන්ද්‍ර අපේ පෙම් මන්දිරයේ සරසා. ජී.එස්.බී. රාණි පෙරේරා ගායනා කරද්දී පරමරමණී අපේ ආලේ කියන ගීතයේ මෙන්න මෙහෙම වෙනස් වෙනවා. කිමද වෙන්නේ අනේ නොදෙනේ මෙයින් මතුදා සපත ඇති ජලය කැයි සිතලා මිරිගුවකි ආවේ මා සොයලා එයින් නැත කඳුලනේ පෙරිලා. ඊළඟට විවාහයේ මధుර රස ලොබවි මුලාවේ වැටුණි අඳුරෙහි ලැබෙයි දෝ මිහිර ප්‍රේමීහි සදා දුක වේද නොදනේ වී සිතේ සැක ඒ විදන් මතුවි. මේ තමයි වෙනස් වුණේ. රුක්මණී දේවි තමයි අනෙක් යවනිකාවේ හිටියේ රවින්ද්‍ර රූපසේනත් එක්ක මේ කේවල ගීතයේදී හිටියේ ලීනාද සිල්වා. ඒ වගේම ජී.එස්.බී. රාණි පෙරේරා සහ මොයිදින් බෙක් ගායනා කළා. බෙනඩික්ට් ෆර්නාන්ඩු රචනා කරපු සන්තෝෂේ දන්නාවා හෘදේ නැගී කියන ගීතය පුෂ්පරාණි සහ එච්.ආර්. ජෝතිපාල ගායනා කළා. පණිවැ හෙන කතා මතකද කී කතා කියන ගීත සරත් විමලවීර රචනා කළා. රුක්මණී දේවි ගායනා කළා. චිත්‍රානන්ද අබේසේකර රචනා කරපු හෝ සුරතල් කියන ගීතය. ඒ වගේම මං ආවා මේ දිනාවි සමහරු දිනුවා රුක්මණී දේවි විසින් ගායනා කරන ලබව චිත්‍රානන්ද අබේසේකර රචනා කළා. මේ මං ආවා ගීතයත් හෝ සුරතල් කියන ගීතයත් තැටි හැටියට නිකුත් වුණේ නැහැ. සිතෙහි බැඳි ආලේ සැමදා ශෝක සාදා රුක්මණී දේවි විසින් ගායනා කළා. ඩබ්ලිව් බෙනඩික්ට් ෆර්නාන්දු විසින් රචනා කරනු ලැබුවා. රුක්මණී දේවි ප්‍රධාන චරිත රඟපෑවා රවින්ද්‍ර රූපසේන සමගේ භාගම ලීනාද සිල්වා ඇල්ෆ්‍රෙඩ් ඉදිරිමාන් එඩී ජයමාන්න ජෝ අබේ වික්‍රම රූබිද මෙල් උදුලා දාබරේ පිටිපන සිල්වා ශ්‍රීමති රසාදරි රොචඩ් ඇල්බට් සුසලා මල්ලිකාරච්චි එච්.ඩී. කුලතුංග විජිත මල්ලිකා ඩඩ්ලි වානගුරු නාලනී අබේපාල මේ නලගන චිත්‍රපටයේ සෙසු චරිත නිරූපණය කළා. මරදානේ ගාමිණී ඇතුළු සිනමාහල්වල තමයි නලගන චිත්‍රපටයේ තිරගත වුණේ.
මෙචිත්‍රපටයට හඟ පෑපු දායක වූ පිරිස අතරින් අද වන විට ජීවතුන් අතර සිටින්නේ ලීනාද සිල්වා මැතිනිය පමණයි. අද මේ වන විට දුර රටක කැනඩාවේ ජීවත්ව සිටින එතුමිය ගෞරවයෙන් සිහිපත් කරන්නටත් එතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත් අපි මේ මොහොත වෙන් කරන්නට කැමතියි.